බුදුදහම මෙදුම් පිළිවෙත කියලා කියන්නේ ඔබ හිතන් ඉන්න විදිහේ එකක් නෙමෙයි. ඊළඟට ඒකට වචනයක් කියනෝ නම් කියන්න තියෙන වචනේ උපේක්ඛා තමයි. මොකද වචනේ උපේක්ඛා. පාරමිතා තියෙනවා 10ක්. දාන, සීල, නික්ඛම්ම, පඤ්ඤා, වීර්යය, කන්ති, ඉවසීම, සත්‍ය, ඇත්ත කතා කිරීම, අදිඨාන, අදිෂ්ඨානේ, මෙත්තා, මෛත්‍රිය, උපේක්ඛා. දහවෙනි එක තමයි උපේක්ඛා. මේ මුලින් තියෙන නමයම කරන්න නම් පාරමිතා වඩන්න නම් අනිවාර්යම තිබිය යුතු පාරමිතා මොකද්ද? උපේක්ෂාව. එහෙනම් බුදුදහම කියලා කියන්නේ උපේක්ඛා පාරමිතාව. දැන් ඔබට තේරෙන්නේ. උපේක්ෂාව. ඒක තේරුම් ගන්න කියන ලේසි දෙයක් නෙමෙයි. දැන් අපි කියනවනේ අටලෝ දහම කෙරෙහි උපේක්ෂාවෙන්. නේ? ඒ කියන්නේ මොනවද? ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්. ලාභයක් ලැබුණත් උඩවණින්න යන්න එපා. සතේ අතේ නැතුණත් අමුතුවෙන් බිමට වැටෙන්න යන්න එපා. මේ දෙකම සමව දරාගන්න. දැන් ඔබ හිතන්න ඔබ ගොඩක් වැඩ කරලා තියෙන අතේ සතේ නැති කාරණා. මලගෙවල් වල ගියේ, පින්කම් පොළවල් වල ගියේ, තොවිල් පොළවල් වල ගියේ, නෑ ගමන් ගියේ. හොඳට සිගරට් බොන කෙනෙක් සිගරට් බිව්වේ, මේ මත් වතුර බොන කෙනෙක් හොඳට මත් වතුර බිව්වේ. අතේ සතේ නැති කාරණා. අනුන්ගෙන්ම දැන් බලන්න හම්බ කරාට පස්සේ බොන්නෙත් නෑ දෙන්නෙත් නෑ. ඔය බලන්න පත් වීම කම්බෙච්ච ගමම දුම් වැටි නවත් වෙනවා. ඔය එතකන් කියලා නවත් ගන්න බෑ. දැන් පානය කරන්නේ නැහැ. දැන් තමන්ගේ අතින් යනකොට තේරෙනවා වැඩි හැටි. නේ? දැන් තමන්ට අරන් දෙන්න වුණාම තේරෙනවා බුදුම මේ බෝතලේ එක ගණන්. මම මේ අරිෂ්ඨ ගැන කියන්නේ. නේද? අර අනුන්ගෙන් බොනක සෙට්ටේ බුදු. අරගෙන එන්න. කියලේ මේ බොහොම සරල කාරණාවක් පච්චන්. ඒ දෙම්බරණ අනුන්ගෙන් කනක මේවේ කන්න දෙන්නේ. අදක් මේවය. හැබැයි තමන් ගෙනල්ලා කනකොට ඔච්චර කොහොමද කරන්නේ? ඔය වෑංජන හතරක් හැදුවයි මුකොටේ දෙකක් මැදිය. අපි යන් අම්මලත් එක්ක හිරියොත් වියදම් වැඩි ඇනක්සියක් කරන් යන්. ඉතුරු වෙයි. අර අම්මලගේ කනකම් බුදු අම්මේ කොන් අර මේක නේද කොත්ත ගහලා ගිලා බාලා ආයිත් අත හොදලා ආයිත් විල හඩිය උසස. දැන් ඉතුරු වෙන්න බිව්වත් බයිනවා මේ මොකෝ ඉතුරු වෙන්න උයලා ඒ විලාමට ඒ විලාවේ කම් දැන්ට විතරක් හදන්න එච්චර මොකට ඊගොල්ලොන්ටත් ඕනි. උඹන වියදමට යනකොට අඩු කරගන්න. එනිසා මගේ පෙන්වත මේ උපේක්ඛාව කියලා කියන්නේ මහ පුදුම වචනයක්. බුදුදහමේ තන තියෙන්නේ උපේක්ෂාවෙන් බෑ පංච බලි දෙන්න. මොනද පංච බලි? එකක් තමයි රාජ බලි. බලි කිවි බලි අරිනව නෙමෙයි, පිදෙන්නේ නෙමෙයි. මොනවද? ඒක ගෙවීම. බලිය කියනවා පින්දීමට. මෙතන බලි කියලා කියන්නේ කළ යුතු යුතුකම්. රාජබලි කියන්නේ හම්බ කරන එකෙන් රජුට බදු ගෙවන්න ඕනේ, අය බදු ගෙවන්න ඕනේ. බලන්න. එහෙනම් බදු ගෙවන්නට තරම් අපි හම්බ කරන්නත් ඕනේ. එහෙනම් එතන එක වචනයක් තාත්ති බින්දෙනවනේ මොකද්ද? අර අල්පේච්ච කියන වචනේ. ඒ කියන්නේ වැඩි ඕනනේ අපි දෙන්නයි පොඩි දෙන්නයි අපේ තාප්පේ වටේට මැද තිබුණා මේටි. ඔය මැද. ඒක වැරදි. එහෙම කරත් රජු බදු ගෙවන්නේ කොහොමද? එන හම්බ කරන්නේ අය බදු ගෙවන්නේ. බලන්න අතිති මල ආගන්තුක සත්කාර කරනවා. එච්චරට හම්බ කරන්නේ. දැන් අපි අත පිටිපස් බත් කකා ඉන්න ගමන් කවුරු හරි එනෝ දැක්කොත් එීම අත පිටිපස්සට තියාගෙන යන්තම් දොර ඇරලා කොහෙ යන ගමන් ගේ සෝමක්කේ. අනිමේ අපි ගමනක් යන්නේ. ඕ මම මේ සූදානම් වෙන ගම වෙන වෙලාවක එන්නේ එහෙනම් යවනවා අනිත් පැත්තට. සෝ නෝනනංගි.
ඉතින් අර මිනිස්සේ යනවා. ඇයි මේ වේලක් කන්න දෙන්නේ වෙන්නේ කියලා. හැබැයි අපි කොහොමද අතීතේ කොස්ගෙඩියක් වෙනම තම්බනවා එන යන කෙනෙකුට දෙන්න බලාගෙන කොල්මැල්ලුමක් වෙනම හදනවා පුතේ. දෙල්ගෙඩියක් දෙකක් ගෙදරටම නෙමෙයි තම්බල මුට්ටියේ තියෙනවා. පාර යනෝ දැක්කොත් පියසේන මල්ලියේ දෙල් තියනෝ කාලපලයා නේද කෝ පුංචෝ අන්න දෙල් ටිකක් තම්බල තියනෝ පොලුත් තියනෝ හොඳ කටුළු මිනිසුකුත් තියනෝ කොච්චි සම්බෝලයක් අර දෙල් කෑල්ලක් කාලපලයන් කොල්ලෝ දැන් අඬ ගහයි. එදී එච්චර දැන් අපි වෙනස්. හැබැයි බුදුදහම තියෙන්නේ අන්න එතන. අපි අර පරිස්සම ඕනේ. හැබැයි අපි හැම වෙලාවෙම අන්‍යාමිනුවෙන් යමක් කරනවා. මොකද මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් පුතාට දුවට තේරෙයි කෙනෙක් ලොකු වෘත්තියක් කරනවා. අපි තුමු ලොකු ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරයේ තුම මහන්සි වෙලා තමයි කරන්නේ. හැබැයි මේ අපේ අයිතියක් එයා කරන්නේ. අපි නිකන් නමක් ගන්නමු. සැම්සන් ගෲප් කියලා ගනිමුකෝ අපි තේ DSI ආවම එතුමා කරන්නේ ඒ දරුවු කරන්නේ ඒ ඒගොල්ලෝ රාජපක්ෂලද කොහෙද ඒගොල්ලෝ කරන්නේ අපිට අයිති එකක් නේ. දැන් ඒක ඔබට මෙහෙම කිව්වොත් තේරෙයි. මගින්ට යන්න තියෙන පේමන්ට් එකේ පොළ දවසට බිස්නස් කරනවා. දැන් මේ පේමන්ට් එක කාගේද? අපි ඔක්කොගේම. එක්කෙනෙක් ඇවිල්ලා දෙරෙප්පු දාන් ඉන්නවා. එක්කෙනෙක් ඇවිල්ලා බණ්ඩක් කවි කරනවා. තව එක්කෙනෙක් බෝංචි විකුණනවා. මේ අපිට යන දෙරෙප්ප අපි අයිනෙන් ගිහලා අහනවා කිලෝවක් කීයේ. දැන් මේ අපිටත් පුළුවන් නේද මෙතන කොස් තියාගන්න? අපිටත් මෙතන පුළුවන් හදපු පොල් කටු හැදි ටික විකුණන්න. බැරි කමක් නැහැ. හැබැයි මේ මගේ අයිතිය අරය දැන් භුක්ති විඳිනවා. ඒකට යා මොකද කරන්නේ? මං වෙනුවෙන් නගර සභාවට බදු මුදලක් ගෙවනවා. දවඩ දෙන්නේ. ඒ තනියෙන් ඒක විඳින්න හම්බෙන්නේ නැහැ. අපි අයිතියක් දීලා තියෙනවා. මම නිදහස දීලා තියෙනවා ඔයා බිස්නස් කරන්න. හැබැයි අපිටත් ගානක් ඕනේ. නවද. දැන් ඔබ ඉතින්ද හිතන්නේ මොකද්ද? දෙයියනේ මං විකුණන්නත් ඕනේ, බිස්නස් කරන්නත් ඕනේ, මහන්සි වෙන්නත් ඕනේ, බදු ගෙවන්නත් ඕනේ. නෑ හැබැයි බදු ගෙවන්නේ නැතුව කොහමද ඔයාට ওই බින් කෑල්ල හම්බුනේ? දැන් අම්ම අප්පගේ බූදලේ වගේ නේ වෑන් එකක් අරගෙන ඒක ඉඳියප්පන් ඒව ටික තියාගෙන ඉන්නෝ පාරයිනේ. මේ අපේ ඉද නේද? මිනිහ ඉඳියප්පන් බිකුණ කිවි හොදිත් එක්ක. ඒකට බදු මුදලක් ගෙවිය යුතුයි. ඒක නගර සභාවේ නයි කරනවා. ඒ ඇයි? ඒක අපිට තියෙන වරප්‍රසාදයක්. තව කෙනෙක් භුක්ති. හැබැයි භුක්ති විඳတာ කමක් නෑ. ඒක දෙන්න ඕනේ රජ. අන්න ඒක තමයි බදු කියන්නේ. බොහොම සරලව මගේ දුක පුතාලා ආර්ථික විද්‍යාවේ විශාල දෙයකට ඉගෙන ගන්නවා, උගන්වනවා. මම මේ සරලව පෙන්වන්නේ ඔබට තේරෙයි. කෙනෙක්ට ඉරිෂ්‍යා කරන්න එපා. දැන් අපි කරන්නේ මොකද්ද? පෙත්සමක් ගන්න එක. අපේ ගේ ඉස්සරහා කවුරු හරි නේද තාප්පයයි ඉන්නේ? පාර තමයි. ඔතන කොළ කැඳ ටිකක් වික්කොත් එහෙම මේ ඥාතිත් වෙනවා. ඒකටත් ගන්නවා පෙත්සමක්. බැරිම නම් මල පහ ටිකක් හරි එතෙන්ට දාන්න. ආපහු ගෙන්න බැරි වෙන්න. නැත්නම් ඒ හරියට බොම්බිලි කරෝල ගෙනල්ල හොදලා වතුරක් කරනවා. මේ මෙහෙ නෙමෙයි දුනම් පහලෙව මම මේ කියන්නේ. මේ අර කාවිල වැත්ත ෂෝක්. හරි මේ වගේ දෙයක් හිතන්න. ඇයි මේ? නැත්නම් ඒ ව්‍යාපාරෙම අපි පටන් ගන්නවා. කවුරු හරි පොල් වික්ක තේරුණොත් එimhe පොල් ටික හොඳට විකිරුවා කියලා මෙන්න ගෙනල්ල ආයෙත් තව එක්කෙනෙකුත් පොල් ටිකක් තියන් එන්නෝ. තව ඩිංගක් ඇයි ඒත් පොල් බා මිදි වික්කොත් අර මොනවද නැති මිදි ගිය ඇත්තද මදද මන් දන්නේ. ඇයි ලොකෝම පොල් ටික දාගෙන මේ කරනවා? එක්කෙනා හෝ පෙරස නැත්තම් කියන්නේ කොහෙද කැලේ නේද? මාදම් පුත්තලෙ පෙර ඔක්කොම එකයි. බලන්න තාත්තා, දැන් කෙනෙක් පොල් විකුණනවා නම් ඊළඟ එක්කෙනා විකුණන්නේ වීලිච්ච මිරිස්ටි, ඊළඟ එක්කෙනා විකුණන්නේ රතුළු වුණු, ඊළඟ එක්කෙනා විකුණන්නේ ලුණු ලුණු පැකට් එකක් නේ, තව කෙනෙක් විකුණන්නේ දෙහි. ඒතර මේ ටික ඔක්කොම අපි ගන්නවනේ පොල් සම්බෝලයක් හදාගන්න.
පොල් සම්බලයක් හදාගන්න මේ ටික අපි ඔක්කොම ගන්න දැන් කීප දෙනාම ජීවත් වෙනවා පොල් විතරක් නෙමෙයි දැන් කවුරුද ගඩොල් ලොරියක් ගහගන්න ඔක්කොම ඇවිල්ලා ගඩොල් මග කරනවා ඒත් බුදුමෙට දැන් ඊයේ උදේ මම දකුණු පළාතට යන්න යනකොට කොළඹ පළාතේ මම නිතර කියවෙන ඒ ප්‍රදේශයේ දේශීය දේ විකුණන්න කියලා දැන් අපි යාපනයට ගියොත් තල ඒ හකුරු නේ ඒකේ අර පොල් අතු කොලේ වගේ වෙලා ඊළඟ තල ගොබ තඹපුව පැණි මාර්ග ඊළඟට එහි තියෙන මිදි වලින් හදපු යුෂ මෙව ගන්න පුළුවන් ඒ වගේ මොනරාගලට ගියාම උක් වලින් හකුරු ඒ උක් නිෂ්පාදන ගන්න පුළුවන් ඉතින් අපි ගම් වලින් යනකොට අපිට තියෙනවද අර කාවෙරේ මොනවද ගන්නද විකුණන්න දැන් එහෙම කියලා මද්දුටුව අපේ දෙදරු පුතා පෙන්නවා මේ අන්න හම්දුරනේ මාදිවල ප්‍රදේශයේදී මේ ස්වීට් හට් කියලා ගහලා ඉරලා කොණ්ඩ කැවුම් තියනවා කියලා මං කිව්වා ආයේ තරවන් යන් ගිහිල්ලා අපි එතනින් ගනිමු මේ මිනිස්සු දිවි ගන්නවන්න කන නොකන එක වෙනම කතාවක් ගන්නවා ඒක ටිකක් අරන් එන කොකී ෂේමේවා ඒක අරගෙන දිලි ගන්නන්න නැත්නම් අපිට අවුරුද්දට විතරනේ ගෙදරක හදන්න ආයි කොච්චර මැරෙනවයි කිව්වත් අපේ උපාසකම්මලා අලුත් අවුරුද්දෙන්නේ නැත්නම් කැවුම් ගෙඩියක් හදන්න ඕ නිකෙනෙක් හිටුණනේ ඒකට අප්‍රේල්ම වින්ඩෝ නිකමට මතක් වුණා මොක පටන් ගන්න ඊම කරන්නේ දැන් අර ටික ඒ අරගෙන විරිලා ඩිංගක් ඉස්සරහට එනකොට මෙන්න ලොරියක් තියාගෙන ඉන්නෝ කොණ්ඩ කැවුම් කියලා එක මං ඉතන අඩි 50න්නේ කොණ්ඩ කැවුම් අර මිනිස්සයාගේ අතන දැන් එන පිරිසක් ඒක දිනු වෙනකොට වල ලොරියකින් පෙට්ටි ගෙනලා දාලා තව අඩි මීටර 20 50 15 කරනකොට ආයෙත් මේ බෝඩ් එකක් කොණ්ඩ කැවුම් කියලා තමත් එක්කෙනෙක් කොණ්ඩ කැවුම් කරනවා ඒතර පෙට්ටි වල දානවා දැන් බලන අර පුජ්‍යලයා එක්කෙනෙක් පටන් ගත්තාම අපි ඒකට ගෞරව කරන එක දිනු වෙන්න දීලා අපි වෙන එකක් පටන් ගන්නවා මගේ පෙන්වන ඒ ස්වීට් සෝයා කරන අපි වෙන දෙයක් ආරම්භ කරනවා එහෙම නෙමෙයි එකක් යනවා කිව්ව දැන් ඕක බලන්න ඔය දැන් ගමේ එක ගෙදරක අප්ප හදන්නකෝ බලනකොට මෙන්න ජොසලින් නැන්දත් අප්ප හදනවා ඕ තව ගෙවල් දෙයකට එහා පැත්තේ සෝමගේ ආප්පතිගේ යනවලු හෝ ගාලු උදේට හරි සෙනගලු ඒ ගෙදර ඕ කියලා ඊයත් තව හදනවා ආපරකමන්නේ මොකරික පැණිය අපේ ගියේ පංකො කිරිම් මොනාරිය අපේ කියන බරන්දාද පරිපැත්තේ තියෙන. එහි මේ බුද්ධමි අරකම තමයි. ඉතින් සෝමක කවි ව්‍යාපාරයේ ඉවරයි. ඇසලින් නැන්ද කවි ව්‍යාපාරයේ ඉවරයි. අන්තිමේදී. එයි මේ. ඒතර උන්නුය උපේක්ෂාම අපිට අවශ්‍යයි අම්මා පච්චි. මෙද මාවත කියලා අපි අරගන්නට ඕනේ බෞද්ධ දර්ශනයේ අම්මා තාත්තා මේ දුක් විඳින වැඩපිළිවෙලක් නෙමෙයි සැප විඳින වැඩපිළිවෙලක් බුදුහාමුදුරුවෝ තරම් සැපගෙන මගදුවේ පුතේ කතා කරපු කෙනෙක් අපේ හැම ආගමකම අධ්‍යයනය කරලා තියෙනවා කිතුණු කතෝලික දහම සුද්ධ වූ බයිබලෙ සුද්ධ වූ මත සුද්ධ වූ සුද්ධයන් සුද්ධ වූ මා ඕනෙම කොටසක් වල් සුද්ධ වූ අල් කුරානයේ කුරුක්කල් ග්‍රන්ථ හින්දු දෙමළ අපේ ග්‍රන්ථ භගවත් ගීතාව අග සිට මුලට මුල සිට අගට මගේ පුතේ අධ්‍යයනය කරලා තියෙනවා මේ ලෝකේ අනිකුත් ආගමික දර්ශන ශික්ෂේවා වෙනත් වෙනත් තේවා අනෙක් සිමිනිස් අනෙක් සිමෙන්ඩර් පයිතගරස් දක්වා ගණිතඥයෙක් පමණක් නෙමෙයි හොඳ දාර්ශනිකයෙක් ඒ වගේම කාල් මාක්ස් එංගල්ස් ලෙනින් ඒ කණ්ඩායම් වලයි තත්ත විශේෂයෙන්ම ස්ටාලින් මාද ගොර්බචෝව්ගේ ප්‍රතිසංස්කරණ ඉමලත ඇරිස්ටෝටල් සොක්‍රටිස් ප්ලේටෝ මේ කට්ටිය අරගත්තත් මේ හැම දර්ශනයකම මම අධ්‍යයනය කළ තියෙනවා ඒව ඉගෙනගෙන තමයි අම්මා පච්චි මේ වැඩියෙන් එළිය තියෙන ටෝච් එක ගත්තේ අතට මේ බුද්ධහම අපි අනිත් අනිත් ටෝච් වීසි කරලා නැහැ අදේශයක් වුණොත් එහෙම ගන්න තියාගෙන ඉන්නේ නේද ඒ නිසා මේ බුදුදහමේ ටෝච් එක දොළ පුතාලා තිගෙන ගන්න අධ්‍යයනය කරන පාඩම් කරන බලන්න අම්මසෙන් තමන්ගේ පන්ති කාමරයකට දෙන අනිකුත් ආගමික පොතක තියෙන දේ කියවන්නේ ඉගෙන ගන්න. ඒකට අපේ එළිය අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා සැපය පිළිබඳව වෙන තැනක නෑ. එහෙමනම් අපේ අම්මා පච්චේ ඇයි දුකින් ඉන්නේ? ඇයි කලකිරලා ඉන්නේ? ඇයි අර වගේ මේ මිනිහා ඉල්ලගත්තා එකෙන් තමයි මේ ඔක්කොම මේ මිනිහා බොන හිඳ තමයි මේ ඔක්කොම දැන් ඒක පුතෙක්ගෙන් ඇහුවා තාත්තා බොන දරුවෙක්ගෙන් ඒ පුතා කිව්වා අපේ තාත්තා බොන එක හොඳයි කියලා බීපු දවසට බයිට්ස් පැකට් දෙකක්ම කන්න පුළුවන් වඩෙත් තියෙනවලු තාත්තගේ සාක්කුවේ භාග කෑදී
මේ දරුව හොඳයි සුභවාදී දරුවෙක්. එයා එයා ගෙදර ඇවිල්ලා බත් මුට්ටි පොළව ගහනේවා කෑ ගැහීවද ඒ දරුවමට වැඩක් නැහැ. ඒ මට නෑ මට මගේ පැත්ත මගේ සුභවාදී පැත්තක් තියෙනවා. ඒ සුභවාදීව බලන්න